අපි අනාගතයේදීත් අපි ශක්තිමත් ආර්ථිකයක් හදන්න ඕනේ. ඒ වගේම ජනවාර්ගික ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම විසඳන්නත් ඕනේ. අපේ තරුණ අයට අපි ඒ වගේම හොඳ අනාගතයක් හදලා දෙන්න උවමනයි. නැගෙනහිර පළාත අපේ දුප්පත් පළාත. ඊළඟ අවුරුදු පහේදී ඒක ඒ විදිහට තියන්න බෑ. අපි නැගෙනහිර පළාතේ දියුණුව ආරම්භ කරන්න උවමනයි. ජනතාවගේ ආදායම වැඩි කරන්න තියෙනවා. මේ වගේම තවත් තියෙනවා නොදියුණු පළාත් ඒවටත් ඒ වගේම අපි වැඩ කටයුතු කරනවා. අපි තිරුකුණාමලේ විශාල නගරයක් බවට පත් කරනවා, වරාය දියුණු කරනවා. ඒ සඳහා ඉන්දියාවත් තවත් විදේශ රටෙක වැඩ කරනවා. මේ තිරුකුණාමලේටත් අනෙක් ප්‍රදේශවලටත් අපි කර්මාන්ත ගේන්න වැඩ කරනවා. සංචාරක ව්‍යාපාරයට විශාල ඉල්ලුමක් තියෙනවා. ඒ ඔක්කොම මේ ප්‍රදේශයේ අපි දියුණු කරන්න තියෙනවා. දැන්ට හිඟුරක්ගොඩ ගුවන්තොටුපළ දියුණු කරනවා. තිරුකුණාමලේ මඩකලපුව පොළොන්නරුව දඹුල්ලස්ත යන්ට අනුරාධපුර මඩකලපුවේ ගුවන්තොටුපළත් දිනු කරන්න තියෙනවා. ඉතින් විශාල වැඩ කොටසක් තියෙනවා. අපි මේ අභියෝගය බාර ගන්නවා. මේ අභියෝගය බාර අරගෙන ඒක දිනලා මේ නැගෙනහිර හොඳ පළාතක් බවට දිනු පළාතක් බවට පත් කරනවා. මේ ජනවාර්ගික ඉතුරු ප්‍රශ්න එකත් විසඳලා දාමු. ඒක තවත් ඇදගෙන යන්න උවමනා නැහැ. අපිට තියෙන්නේ එකතු වෙලා රට දිනු කිරීම ගැන අවධානය යොමු කරන්න. අද දින ඉතා සුවිශේෂී දිනයක් බව කිව යුතුයි. නැගෙනහිර පළාතේ දෙමළ ජනතාවගේ ඉරණමේ සහ අනාගත සංවර්ධනයේ හැරවුම් ලක්ෂ්‍යය බවට අද දිනේ පත්වන බව නොඅනුමානයි. මඩකලප දිස්ත්‍රික්ක ඇතුළු නැගෙනහිර පළාත කෘෂි කර්මාන්තයේ සහ ධීවර කර්මාන්තයේ මත පදනම්ව පවතිනවා. මේ පළාතේ ආර්ථිකය දියුණු කිරීමට නම් අප රනිල් වික්‍රමසිංහ මහතා සමග එක් විය යුතුයි. එතුමාට මේ පළාත සංවර්ධනය කිරීම වෙනුවෙන් නිසි සැලැස්මක් තිබෙනවා. ඒ නිසා අප එතුමා සමග සහයෝගයෙන් කටයුතු කරනවා. දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමේදී පළාත් සභාව හරහා හැකිතාක් බලය ලබා දිය යුතු බව එතුමා විවෘතව ප්‍රකාශ කරනවා. ජනාධිපතිතුමා ඉදිරියේදී එම විසඳුම් ලබා දෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා එතුමාට අවශ්‍ය ශක්තිය ලබා දීම අපගේ වගකීමක්. එසේම නැගෙනහිර පළාත දියුණු කිරීමට එතුමා තුළ ඇති සැලසුම් ක්‍රියාත්මක කිරීමට සහාය ලබා දුනහොත් පසෙන් යැපෙන නැගෙනහිර පළාතේ ජනතාවට දෙපයින් නැගී සිටීමට අවස්ථාව හිමිවන බව කිව යුතුයි. ඒ වගේම ඉදිරි ජනාධිපතිවරණයේදී අපේ සහය ජනාධිපතිතුමාට ලබා දෙන බවට අප සහතික වෙනවා. මේ අතර දෙමළ ප්‍රගතිශීලී සංගමේ නායක රාජ්‍ය මාත්‍ය එස් ව්‍යාලේන්ද්‍රන් මහතාගේ නිවසේ පැවති හමුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්වුණා. එහිදී පාක්ෂිකයන් සමග මෙන්ම එස් ව්‍යාලේන්ද්‍රන් මහතාගේ පෞලිය සමාජිකයන් සමග ජනාධිපතිවරයා සමඟ කතා බහක නිරත වුණා. මේ අතර පාස්කු එරිදා බෝම්බ ප්‍රහාරයට ලක් වූ මඩකලපුව සියොන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සෑබැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ කුණා. දේවස්ථානයේ වෙත පැමිණි ජනාධිපතිවරයා එම දේවස්ථානයේ ප්‍රධාන පූජකතුමා වන රොෂාන් මහේෂන් පූජකතුමා සමග සාකච්ඡාවක නිරත වුණා. දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙතෙක් අවසන් වීම පිළිබඳව එහිදී කරුණු විමසා සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේ ඒ පිළිබඳ වහාම වාර්තාවක් ලබා දෙන ලෙසයි. එමෙන්ම ජනාධිපති කාර්යාලයේ ප්‍රතිපාදන මත දේවස්ථානයේ අලුත්වැඩියා කටයුතු කඩිනමින් නිම කිරීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා ජාතික ආරක්ෂා පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා වෙත උපදෙස් ලබා දුන්නා. එම කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සහාය ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී යුද හමුදාපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමග